දැන් අපි පවර් ඇඩැප්ටර් එකක් රිපෙයාර් කරන්න යමු වීඩියෝ එකට. AC ඇඩැප්ටර් මුරලක AC1203 input 100 240 1 ampere output 12 watts 3 ampere made in China. බලමු මොකද ඇස්සේ කියලා. මෙතන ලයිට් එකක් තියෙනවා. ඒ ලයිට් එක ඉන්ටිග්‍රේට් වෙන්න ඕනේ. නෝ ආන්සර්. කිසිම අන්සර් එකක් නැහැ. පවය ගන්න පවය එක ඕකේ නේද? පවාකාරී 230. ස්මුතින් කැප් එක ඉදිමිලානේ පොඩ්ඩක් උඩට ඇවිල්ලා තියෙනවා. ට්‍රාන්සිස්ටර් ෂෝට් එකක් තියෙනවාද? පේනවද? දන්න පේනේ. පේන්න සලස්සන්න එපා. කොහොම හරි පේන සලස්සන්න එපා. දැන් මෙතන මේ කැප් දෙක උඩ ඉදිබිලා තියෙනවා. පේනවනේ. මේ ඉදිමෙන හේතුවක් තියෙනවා මොකක් හරි. හරිද? මෙන්න මෙතන ට්‍රාන්සිස්ටර් එකක් තියෙනවා. MOSFET එක නම්බර් පේන්නේ නැහැ. මොකක් හරි අයිටම් එකක් කියන්නේ. හරිද? නම්බර් එක පේනවා. ඔය නම්බර් නම් මට ඇත්තටම මට මතක හිටින්නේ නැහැ. එකක් දාන්න මම ගින්න දෙන්න මම හොයාගන්න ඕන වුණොත් ඩේටා සිට් එකක් කරගන්න ඕන වුණොත් Google එකේ ගහලා තමයි හොයාගන්නේ. සාමාන්‍යයෙන් ඔයගලන්ට මොකක් හරි නම්බරයක් ඉස්සරහ කරලා තියෙනවා. අපි කියමු කොක්කෝ පොඩි ඉන්නවා. අපි මේක කියලා කියමු. මේක මොකද්ද? මේක ඇවිල්ලා STR එකක් නේ. දැන් මේ වගේ එකක් ඔයගොල්ලෝ Google එකේ ගහුවට පස්සේ මේ numbers එක ඉස්සරහ තියෙන්නේ මොකක් කරලා තියෙන්නේ? මේ 5Q1 26 YRF. ඔය ගහුවට පස්සේ මේක මොකද්ද කියලා, මේක කින්ද මන්ද, මේක මොකද්ද output එක, input එක, voltage, ampere, සනම්බණන් අහම විස්තරම ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මේ Google එකෙන් ගහුවා. ඒත් ඒ වගේ තමයි මම හොයන්නේ. සමහරක් වෙලාවට අහනවා යස් මේක මොකද්ද කියලා. ඒතරත් මම ඒගොල්ලන්ට කියන්නේ මේ මල්ලි Google එකෙන් ගන්න ගහලා තමයි මත් හොයාගන්නේ. සෝරි. ඔයගොල්ලොත් එහෙම කරන්න කියලා. දැන් මෙතන ප්‍රශ්න වෙලා තියෙනවා. දැන් මේ දෙක මෙහෙලා තියෙනවා. මෙතන මොකද loose connection එකකින් power problem එකකින් මෙන්න මෙතන. ඉස්සලා පෙතන බලමු. බෝධුර එක වෙන්න ඕනේ.
පේනවා. මෙන්න මයික්‍රොස්කෝප් එක නැහැ තිබ්බත් මෙන්න ලූස් කනෙක්ෂන් එක පේනවා. ඩ්‍රයි ජොයින්ට් කියන්නේ ඩ්‍රයි ලූස් කනෙක්ෂන් එකක්. හරි. සෙල්හම එක පාස්සල ඉන්න ඕන. මෙතනයි ට්‍රයි එක. මුට්ට පාස්සල බලන්න පාස්සන SMD තියෙනවා ඒ හරිය. SMD වලට ෂෝට් නොවි. පාත් වල නැති වල ස්පාත් වල ෂෝට් නොවි. මම නිතරම කියනවා ඩ්‍රයිව් මේ වගේ ඩ්‍රයිව් වෙන්නේ මේ හීට් සින්ක් එක. කියන්නේ මේ මේ මේ. ඇල්මිනියම් මොකක්ද මේ වගේ ප්ලේට් එකක් තිබ්බ තැන් වල මෙන්න මේ වගේ තැන් වල. මේ ඇල්මිනියම් ප්ලේට් එකක් දාන්න හීට් වෙන තැන තැනකට හීට් වෙන අයිටම් එකක් IC එකක් හෝ ට්‍රාන්සිස්ටරයක් මොකක් හරි ඔය දෙක. මේ වගේ තැන් වල තමයි ඩ්‍රයිව් එකක් පටන් ගන්න මූලික වෙන්නේ. ඊට පස්සේ අපි එක කැප් එකක් ගලවනවා. කැප්පෙක් ගිහිලා තියෙනවා පේනවා. ලොඳ පැනලා තියෙන කැප් එකේ. කැරි එඩිට ඇවිල්ලා තියෙන්නේ. ඒක ඇවිල්ලා 16,000. ක්ලින් කරගන්න නැත්තම් කැප් එක අයි මෙතන දාන්න එපේ. මේකම කැප් එකේ ප්‍රමාණ එහෙමෙන් වෙනස් වුණාට උගලට ගණන් ගන්න එපා. කන්ඩෙන්සර් බැංක එක එකක් තෝරගෙන එන්න. රයිට්. මේ දෙකක් හම්බුනා මේදී. මේ දෙකම 16 වෝල්ටේජ් 1000 UF. සෝරි. තින් දෙකම. වෝල්ටේජ් 1000 UF. මේකත් එකම තමයි. මේක තියෙනවා මේ කම්පියුටර් පවර් සප්ලයි වල බහුලව දකිට පුළුවන් කැප් එකක් තමයි මේක. හරි. දෙකම ගලව ගමුනේ. Sorry.
දැන් ඔෆ් වෙන්නේ මේකට. එතකොට පොඩ්ඩ දුම්මල ටිකක් ගාලා ගත්තට පස්සේ හරියටම හරි. පොඩ්ඩක් අද පින්ට් එක ක්ලීන් කරගන්න. මේ පැත්ත රින, මේ පැත්ත දාන, නෙගටිව් පොසිටිව් එක බලන ගන්නට දාන්න. දැන් ඔතට සුද්ධ කරා. අඩේ සමහර දේවල් ඉතින් ඔත දෙනවා. පොඩි වුණාට වද වද කෝටිය හරිනේ. පැතරින පැත දාන ගත්ත අනිත් එක. දැන් මං අර කැප් එක මේ තමයි විනින් කැප් එක ගත්තා. මන්ද ඉස්සෙල්ලා ගත්ත තුවරලා ගත්ත කැප් එක. මේ කණුවක් බුරලා තිබ්බා. මේ කණුවක් මෙහෙම හෙල්ලුවා මේ හොල්ලන්න. මේ කණුව හෙල්ලුවා මෙහෙම බුරුල් වගේ තීරණා නා දාන්න එපා. ඒක ළඟ ළඟම කැඩන කේස් තියෙන. සාමාන්‍ය මෙහෙම දාලා තියෙද්දි බෝඩ්වල ෆෝල්ඩ් එකක් වෙනකොට ටීවී හරි රේඩියෝ හරි ඔඩියෝ සෙටප් හෝම් තියටර්ස් ඕන දෙයක මේ කන්ඩිටරුත් මෙහෙම හොල්ලලා බලන්න. මේ පාත් හරියට බලන්න. කියන්නේ මේ මෙතන ජම්පස් නම්බර නම් තියෙනවා. පියුස් කන්ටැක්ට් ජම්පස් නම්බර තියෙනවා. ජම්පස් වල මලකට කරලා තියෙනවා. ජම්පස් එහෙට මෙහෙට කනෙක් වෙන්නේ නැහැ. ඒවට තියෙනවා ජම්පස් රෙජිස්ටර් තියෙනවා. සාමාන්‍යයෙන් 0 බිංදුව දාලාවත් බිංදු 2 බිංදු 3 බිංදු 4 5 දාලාවත් ඒව ඔක්කොම ජම්පස් වෙන්නේ. ඒ SMD. සෝ නෝමල් නම්බර නම් තියෙනවා නම් මේ රෙජිස්ටර් හොල්ලලා බලන්න. මේ රෙජිස්ටර් වලින් පුරුල් වෙන්න පුළුවන්. මේ කැප් ඇතුලේ දැන් කැප් එක මෙහෙම කන්ඩෙන්සර් මෙහෙම තිබ්බහම ද අපිට පේන්නේ අතන කන්ඩෙන්සර් එකේ කණු වල කොහම බුරුල්ල කණු වල දිරලා තියෙනවද කියලා. දැන් මේකේ තියෙනවනේ මේකේ පොඩි අර ලුණු සාන්ද්‍රණයක් එක්ක එනකොට මේක සමහර කාලේ දිරන්න පුළුවන්. එතකොට සාමාන්‍ය පොඩි ඇසිඩ් එකක් වගේ තියෙන්නේ. මේක වට හෙල් හොල්ලලා බලලා තමයි අපි හරියටම හොයාගන්නේ මේකේ දිරලාද කියලා. කණු කණුව දිරන පොඩ්ඩක් පැත්තකට යනවා. මේ පැත්තට මේ පැත්තට යනවා. හරිද? ඒක අතර අපිට තියා ගන්න. ඒක සාමාන්‍ය පොල්ට් එකක් හොයාගන්නකොට තමන්ට තව වැඩගත් වෙයි ඒ කරුණ. ඒක ඇත්තට වැඩගත් දෙයක්. ලොග් එක බලමු. මම දැන් ලොග් එක ගන්නවා. රෙඩ් එක පත් වුණා ලයිට් එක දැක්කද?
දහතුනට කිට්ටුව ගේනවා. නමුත් එයාවට ලෝඩ් වෙනකොට කාන්ට 12 වෙනවා මේක. හරි. ෆික්ස් කරගමු. Sorry, මේක නෙමෙයි මේක. සමහරක් කියලාට මෙහෙම ඔක්කොම හයි කරලා ඉවරනට පස්සේ මේ වැඩ කරන්නේ නැහැ සමහරක් කියලාට මොකද බෝඩ් වල ඇද වෙන කේසුත් තියෙනවා. ඔක්කොම හයි කරලා බලනකොට වැඩ කරන්නේ නැති අවස්ථා අපිට හම්බ වෙලා තියෙනවා. පොඩ්ඩක් මේක පුස්. මේ ලයිට් එක ඉස්සෙල්ලා පත්තුන්නේ නැහැ. දැන් ඔන්න. වෙයිට්. සෝරි. රින් එක පෙන්වන්නේ මැද එක පොසිටිව් වෙන්න එපේ. ඒක මැද රින් පෙන්වුවා. දැන් තමයි 12 පෙන්වන්න හරි. එන අන්න ඔක තමයි ප්‍රශ්නේ. සුබ දවසක් වෙනවා හැමෝටම. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. ජය වේවා හැමෝටම.